කැටලොග් මැනේජ් අපි ඊළඟට බලන්නේ මොකද්ද මේ කැටලොග් මැනේජ් කියන්නේ කියලා අපි සටර් ස්ට්‍රොක් එකේ ඉමේජ් එකක් මිලදී ගන්න ගියාම උදාහරණයක් විදිහට මම සටර් ස්ට්‍රොක් එකට ගිහිල්ලා මොකක් හරි කැටගරි එකක් සර්ච් කරනවා මම අපි සර්ච් කරනවා රෝල් අප් බැනර් එකක් එතෙන්දී මට රෝල් අප් බැනර්ස් විශාල ප්‍රමාණයක් පේනවා මම ඒකේ පහලට පහලට ගියාම මට බලා ගන්න පුළුවන් මොනවාද තියෙන රෝල් අප් බැනර්ස් කියලා तर मेके गोड़क पेलवे मे पलवनी सैट कटे इमेज का विकनी संभावितावत वेडी विनो मम गोड़ पहाट गील बलना रोल अफ बैन रईट मम कर्प रोल अफ बैन सा फलम पेज मेन मेके साइन सी अतर तीन मेक पेज ये पेजस् पंसी हेट तुना मेक तीन रईट मम दगे डिजाइन का मेक मम कर्प डिजाइन मम मेक क्लिक करना එතකොට මේ ඩිසයින් එක මම කරපු එකක් මම මේකේ පල්ලෙහාට ගියාම මම මේකට දීලා තියෙන ඩීටේල්ස් සහ විස්තර ටික පෙන්නනවා ඊළඟට පෙන්නනවා මේ වගේ යන තව ඩිසයින් මොනවාද කියලා ලෝකේ අනිත් අය හදපුවා ඊළඟට යටින් පෙන්නනවා මම මේ හා සම්බන්ධව හදපු තවත් ඩිසයින් මොනවාද කියලා මේ එතකොට යම්කිසි කෙනෙක් ඉමේජ් එකක් මිලදී ගන්න ආවම එයාට පුළුවන් අපේ වෙන ඉමේජ් එකක් උඩ ක්ලික් කරලා ඒවත් මිලදී ගන්න ගොඩක් වෙලාවට සටර් ස්ට්‍රොක් එකේ පැකේජ් එකක් ලබා ගන්න කස්ටම් කෙනෙක් ගොඩක් වෙලාවට ඩිසයින් 750ක් විතර වගේ ඩොලර් 190ක විතර ගන්න කස්ටම් කෙනෙක් ආවොත් එහෙම එයාට මේක අවුරුද්දකින් මාසකින් ඉවර කරගන්න අමාරුයි. එතකොට ඒගොල්ලෝ කරන්නේ එයාලට ඉදිරියේදී අවශ්‍ය වෙයි කියලා හිතන විදිහේ ෆොටෝස් ඒගොල්ලෝ ඩිසයින් ඩවුන්ලෝඩ් කරලා තියා ගන්නවා. එතකොට අපේ ඉමේජස් විකිණීමේ සම්භාවිතාව වැඩි වෙනවා. ඒ නිසා අපි හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ මේ අපි හදන ඩිසයින් කැටලොග් එකකට එහෙම නැත්නම් එක කැටගරි එකකට දාලා තියා ගන්න. රයිට්. ඒ ගැන අපි කතා කරමු. මම මේකේ මූලිකව යන්න ඕනේ පෝට්ෆෝලියෝ කියන එකේ කැටලොග් මැනේජර් කියන ඔප්ෂන් එකට. මේකෙන් තමයි ඔයා මේ දේ පටන් ගන්න ඕනේ. මේ කැටලොග් මැනේජර් එකට ඔයා කරපු ඩිසයින් ඔක්කොම මේ ඕල් ඉමේජස් කියන තැනට ඔයා හදපු ඩිසයින් ඔක්කොම අප්‍රූව් වෙච්ච ටික එනවා. ඊළඟට ඔයා මෙතන ක්‍රියේට් සෙට් කියන බටන් එක ප්‍රෙස් කරලා මෙතන දෙන්න ඕනේ මොකක්ද දැන් අපි මේක හදන්නේ වීඩියෝ එකක්ද නැත්නම් ඉමේජ් එකක්ද වෙක්ටර් එකක් අපි ඉමේජ් ගණයට තමයි වැටෙන්නේ මම කැටලොග් එකක් හදනවා මම කියනවා ලෝගෝ මම හදපු ලෝගෝ මම මේක ක්‍රියේට් කරනවා මම ක්‍රියේට් කරලා දැන් මම ඩිසයින් එකක් හැදුවාට පස්සේ ඒ ඩිසයින් එක මෙතනට ආවනේ මම මේ ඩිසයින් එක සිලෙක්ට් කරලා මේකට මම ඇඩ් කරනවා දැන් මේ අපි අලුතෙන් හදපු account එකේ එහෙම දේවල් නැති හින්දා මම මගේ account එකෙන් මම ගිහලා පෙන්නන්නම් ඕගොල්ලන්ට මම යනවා කැටලොග් මැනේජර් කියන එකට. දැන් මම මේකේ ගොඩක් කැටලොග් හදලා තියෙනවා. මට පුළුවන් මෙන්න මෙතන ක්‍රියේට් සෙට් කියන බටන් එක ප්‍රෙස් කරලා කැටලොග් එකක් අලුතෙන් ක්‍රියේට් කරන්න. එතකොට මේ හදපු කැටලොග් තමයි මේ තියෙන්නේ. ඕල් ඉමේජස් කියන තැන ක්ලික් කරාම ඔයාලට ඔක්කොම ඉමේජස් පෙන්නනවා. ඔය අපි තුන් මේක දැන් ටැග් එකක් කියලා මේ ටැග් ඩිසයින් එක ඔයා සිලෙක්ට් කරා. සිලෙක්ට් කරලා මේක තියෙනවා ඇඩ් ටු සෙට් කියන බටන් එක ප්‍රෙස් කරලා ඔයාලට පුළුවන් මේ ඉමේජ් එක මොන කැටලොග් එකකටද මාරු වෙන්න ඕන කියලා එක අපිට සිලෙක්ට් කරන්න. එතකොට ඒක දැන් මේක ටැග් ඩිසයින් එක නේද ටැග් ඩිසයින් කියන කැටගරි එකට ඇඩ් වෙනවා මේ විදිහට ඔයාලට කැටගරිස් හදන්න පුළුවන් ඒ හදන හදන ඩිසයින් ඔයා ප්‍රධාන කැටගරිස් වලට ඇඩ් කරන්න ඊළඟට ඔයාලට පේනවා මේ කැටගරි එකක නමක ඉස්සරහින් පොඩි තියෙනවා පොඩි සිම්බල් එකක් නිකන් Wi-Fi සිම්බල් එකක් වගේ එකක් ඒකට හේතුව තමයි අපිට පුළුවන් මේ කැටගරිස් 10ක් අපි හදපු අපේ වැඩිම ඩිසයින් තියෙන කැටගරිස් 10ක් ගන්න මේ කැටගරිස් 10 අරගෙන ඔයා එක කැටගරියෙන් කැටගරියකට ගිහලා මේ set action කියන option එකෙන් publish කියන එක දෙන්න ඕනේ. දැන් මම මෙයාව ගත්තොත් එහෙනම් මම මෙයාව publish කරන්න පුළුවන්. ඒ publish කරාම මේක එනවා මම යනවා personalize my profile කියන තැනට. මෙන්න මේකේ යටම එනවා මෙන්න මේ publish කරපු categories ටික. ඒකට ඉතින් මේක මෙන්න මෙහෙම දෙයක්. අපි සාමාන්‍ය food city එකට බඩුවක් ගන්න ගියා කියලා හිතන්නකෝ. අපි food city එකට බඩුවක් යනවා මොන හරි පොඩි ළමයකට කිරිපිටි packet එකක් ගන්න. इतने गिहाम किरीपीट पैकेट वितरक मिनसु गुड़क अड़ी एल सामानाट तब अमतर दीवल बिस्कट पैकेट करा चीज टिका करा सीन किलो करा सामान्य फूड सिटी तमंटोने एक्का वितरक अरंगना अवस्था हर अड़ी इन सामने कैटगरी मेनेज कैटलॉग मेनेज किलो डिजाइन कैटगरइज करे तब डिजाइन विकिनी में संभावित තියෙන සම්භාවිතාව වැඩි වෙනවා ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේ කැටගරි මැනේජ් කරන්න ඕනේ ඒක ඊට පස්සේ ප්‍රධාන සෙට්ස් 10ක් ඔයා ප්‍රොමෝට් කරන්න ඕනේ සෙට් ඇක්ෂන් කියන බටන් එකෙන් ගිහිල්ලා ඒ වගේම ඔයගොල්ලෝ උත්සාහ කරන්න මේ ප්‍රධාන සෙට්ස් 10කට අඩුම ගානේ ඩිසයින් එකකට මුලින් පටන් ගන්නකොට 10ක්වත් ඊළඟට එකකට 100ක්වත් දාන විදිහට
ඔගොනු හදාගන්න. එතකොට තමයි වැඩිපුර මේ ඉමේජස් ප්‍රමාණයක් විකිණෙන්න තියෙන සම්භාවිතාව වැඩි වෙන්නේ. මොකද දැන් යම් බඩුවක් ගන්න ආපු මිනිස්සෙක් ඒ බඩුව විතරක් නෙමෙයි තව අනිත් අමතර දේකුත් ගන්න තියෙන සම්භාවිතාව. ඒක මිනිස්සුන්ගේ හැටි. ඒක තමයි මෙතන ඒ මාකටිං තියරි එක තමයි පාවිච්චි කරන්නේ. මේක අනිවාර්යෙන් කරන්න. එතකොට ඔයගොල්ලන්ගේ විකිණෙන්න තියෙන හැකියාව වැඩි වෙනවා. හරි. දැන් අපි සටර් ස්ට්‍රොක් එකට සම්බන්ධ මූලික සෙටින්ග්ස් සියල්ලම වගේ හදලා ඉවරයි. දැන් මෙතනින් එහාට අපිට තියෙන්නේ කොහොමද මේ ඩිසයින් අප්ලෝඩ් කරන්න කියන එක ගැන ඉගෙන ගන්න. ඉතින් මම ඔයගොල්ලෝ හැමෝම දන්නවා අපි දැන් මේ COVID-19 වසංගතයත් එක්ක ඉන්න කාලෙක තමයි මේ වීඩියෝ එක හැදෙන්නේ. ඉතින් ගෙදරින් ඉඳන් වීඩියෝ එක හදන්නේ ගොඩක් කාලයක් යනවා එක වීඩියෝ එකක් හදාගන්න. ඉතින් ඒ නිසා ඒ සඳහා මට කාලය මම ගන්නකම් ඔයගොල්ලන්ට පුළුවන් ෆොටෝස් ලබා ගන්න, ඒ වගේම ඩිසයින් හදන්න, ඒවා රෙඩි කරගන්න. ඊට පස්සේ අපි බලමු ඊළඟ ක්ලිප්ස් වලදී කොහොමද මේවා සබ්මිට් කරන්න කියලා. කොහොමද මේවා අප්‍රූව් කරගන්න කියන්නේ. ඒ සෙටින්ග්ස් ටික මම ඔයගොල්ලන්ට ඉදිරියට කියලා දෙන්නම්. ඔයගොල්ලෝ ඒවා බලාපොරොත්තු වෙමින් ඉන්න. channel එක subscribe කරන්න, bell icon එක press කරන්න, update එක miss කරගන්න එපා. A to Z යනවා. හැම දෙයක්ම එකිනෙකට සම්බන්ධයි. සමහරක් lessons වලදී මම මගදී කියන එකේ ඒකේ ඊළඟ කොටසේ ඊළඟ වීඩියෝ එකේදී තියෙන්න පුළුවන්. ඒ නිසා lessons miss කරන්න එපා. මේක හරියට පන්ති කාමරයකදී අපි පාඩමක් කරනවා වගේ මූලික දවසේ කරපු පාඩමක දෙයක් මම දෙවෙනි දවසේ ආයෙම කියන්නේ නැහැ. මම කියන්නේ අර clip එකේ ඒක තියෙනවා කියලා විතරයි. ඒ නිසා A to Z යන්න miss කරගන්නේ නැතුව subscribe කරලා තියාගන්න. ඔයාලා හැමෝටම බුදු සරණයි. අපි ඉතාම ඉක්මනින් නැවත හම්බ වෙමු.